යේසුස් වහන්සේගේ නාමෙන් ආසිරි. හොඳයි මේ අර පස්සු බට වීම කියලා මම උගන්වපේ පාඩමේ දෙවෙනි කොටස. පළවෙනි කොටසේ පස්සු බට වෙන්නේ ඇයි කියලා මම උගන්වන්න පටන් ගත්තා. ඒ කියන්නේ පස්සු බට වීම දෙආකාරව සිදු වෙනවා. එකක් තමයි කෙලින්ම සම්පූර්ණයෙන් පස්සු බට වෙන එක. ඊළඟට තමයි අර පස්සු බට වෙලා කියලා වෙන කවුරුත් දන්නේ නැහැ. නමුත් තමන්ට පමණක් දන්නවා තමන් දෙවියන් වහන්සේකින් ඈත් වෙලා යාඥා කරන්නේ බයිබල් කියවන්නේ පිට අයට තේරෙන්නේ නැහැ පිට අය හිතන්නේ මෙයා පසුබට වෙලා නැහැ හොඳට ඉන්නවා කියලා නමුත් මෙයා විතරක් දන්නවා අභ්‍යන්තරෙන් අධ්‍යාත්මිකව මෙයා පසුබට වෙලා කියලා දැන් මේ පාඩමේ පරමාර්ථය මොනවද දන්නවද පසුබට වෙන්න හේතුන් මොකක්ද මොනවටද පසුබට වෙන්නේ මම කිව්වා මේ පාඩමේ මිනිස්සු එක එක හේතු කියයි හරිද නමුත් ඒ හේතු නෙවෙයි ඇත්ත හේතුව ඒ අයත් සමහරලාට දන්නේ නැතුව කියන්නේ ඒගොල්ලෝ දන්නේ නැති කමට ඒගොල්ලෝ හිතනවා මෙන්න මේ නිසා තමයි අපි පසුබට උනේ කියලා නමුත් ඒකට වෙනම හේතු තියෙනවා ඉතින් ඒ හේතු තමයි මම ඔයගලන්ට බයිබලෙන් කියලා දීගෙන යන්නේ ඒ පාඩමේ මම කියලා දුන්නා හේතු දෙක පළවෙනි හේතුව තමයි ඊශ්‍රායෙල් සෙනඟ පසුබට වුණා නික්මයා මතිස් 2 මෝසෙස් නැති වුණාම කියන්නේ මෝසෙස් ගියානේ හොරේව් කන්දට එතකොට දවස් 40ක් තිස්සේ මේ මිනිස්සු ආවේ නැහැ ඇවිත් බලනකොට මේගොල්ලෝ රන් වැස්සේ පැටියෙක් හදාගෙන අරෝපුස් කියන මිසර දේශයේ දෙවියව හදාගෙන මේගොල්ලෝ ඒ වට වැඳ පුද නමස්කාර කරගෙන පසුබට වෙලා ගියා. ඉතින් හේතුව මොනවාද ආත්මික නායකත්වයක් නැතිකම. ඉතින් ඒකේ මම කියන්නවා ඔබ කවුරු වුණත් ඔබට පාස්ටර් කෙනෙක් අවශ්‍යයි. මොකද අපි බැටලුවන් ඒ නිසා එඳහිරෙක් අවශ්‍යයි. එඳහිරගේ නායකත්වයෙන් තොරව අපි ජීවත් වුණාම අපි කවුරු නමුත් අපිට මොන තරම් දීමනා තිබ්බත් මොන තරම් හාස්කම් දැකලා තිබ්බත් අපි පසුබට වෙනවමයි කියලා. දෙවෙනුවම කියලා දුන්නා කොහොමද සලමොන් රජතුමා පසුබට වුණේ කියලා. දාවිද්ගේ පුත්‍රයා ප්‍රඥාවන්තම පුද්ගලයා දේව මාලිගාව හදපෙක්කෙනා බයිබලයේ පොත් තුනක් ලියපෙක්කෙනා දෙවියන් වහන්සේව ඍජුවම දැකපෙක්කෙනා එයා පසුබට වෙලා තමයි මැරෙන කියලා අපි බැලුවා. ඇයි ඒ? ඔහු ආශ්‍රය කරපු ඒ භාර්යාව. ඔහු මහලු වෙනකොට දුර්වල වෙනකොට වයසට ගියාම ඒ මනුෂ්‍යව අන් දෙවරු පිටිපස්සේ යන්න පෙළඹුවා. ඒකෙන් මම කියලා දුන්නා අපි අද ආශ්‍රය කරන අය ගැන පරිස්සම් වෙන්න ඕනේ කියලා. මොකද ඒ අය අද අපේ පසුබට වෙන්න පොළඹවන්න නැතු ඇති. නමුත් අපේ ජීවිතේ ප්‍රශ්න ඇති වෙන අවස්ථා, කම්පන ඇති වෙන අවස්ථා, අපිට ගැටලු ඇති වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒවා එවන් අවස්ථාවන් වල අපි ඒ අය සමග අපි කතාබහ කරලා ඒ අයට SMS, Viber, Skype, ටෙලිෆෝන් කරලා අපි ඒ අයගේ අනුශාසනාය ලැබෙනකොට ඒකෙන් අපි පසුබට වෙනවා කියලා අපි බැලුවා. හොඳයි. දැන් ඒ හේතු දෙකක් මම කිව්වනේ. ආත්මික නායකත්වයක් නැතිකම දෙවෙනි එක වැරදි ආශ්‍රය. දැන් අද තුන්වෙනි හේතුව ඉඳන් පටන් ගන්න යනවා. හරිද? දෙක ලේකම් 25 වෙනි පරිච්ඡේදයේ තියෙනවා හොඳ කතන්දරයක් අමශ්‍යා කියන රජතුමෙක් ගැන. දැන් දෙක ලේකම් 25 අමශ්‍යා 25 අවුරුදු වයසේදී රජ වී යෙරුසලේමෙහි 29 අවුරුද්දක් රජකම් කළේය කියලා. දැන් මේ කතන්දරේ මම කියවන්න නැතුව ඔබට කියන්නම් මේ කතන්දරේ. ඒ කියන්නේ අමච්චයා කියන රජතුමා රජ වුණා. රජ වුණ ගමන්ම එදොම්වරු ඒසාවගේ පරම්පරාවෙන් ආපු එදොම්වරු. ඒගොල්ලන්ට තවත් නමක් තියෙනවා සේයිරවරු කියලා. හොඳේ. ඒ අයගෙන් තර්ජනයක් ලැබුණා. ඒ අය යුදාදේශයට බහර දෙන්න එනවා. මේ යුදාදේශයට විරුද්ධව විශාල සේනාවක් අරගෙන එනවා කියන හෝඩුවාව දැන් මේ මනුෂ්‍යට ලැබුණා. අනේදී ලැබුණා. ලැබුණා මොනවද උනේ? මේ මනුෂ්‍ය බය වුණා. ඇත්ත නේ බය වෙනවනේ. මනුෂ්‍ය මොනවද කරේ? ගණන් කරලා බැලුවා යුදාදේශයේ ඉන්න සොල්දාදුවන්ගේ සංඛ්‍යාව මොකද්ද කියලා. බලපුවම මදි. ඒ එදොම්වරුන්ට විරුද්ධව පහර දෙන්න තරම් මෙයා ළඟ හොඳ සංඛ්‍යාවක් නැහැ. ඒ නිසා රිදී තලන්ත 100කට උතුරු රාජ්‍යයෙන් ඊශ්‍රායල් දේශයේ දෙකටනේ බෙදලා තිබුණේ. ඉතින් උතුරු රාජ්‍යයෙන් ලක්ෂයක යුද සෙබළුන් සංඛ්‍යාව මේ අමච්චයා රජතුමා අරගෙන තිබුණා කුලියට. රිදී තලන්ත 100ක් කියන්නේ විශාල මුදල් තොගයක්. ඉතින් එච්චර විශාල ප්‍රමාණයක් ගෙවලා හිටන් මේ මිනිස්සයා සොල්දාදු ලක්ෂයක්
ඇරගෙන තියෙනවා උතුරු රාජ්‍ය මේ සටනට යන්න. දැන් අරගොල්ලොත් ඇවිල්ලා. අර ලක්ෂය ඇවිල්ලා. දැන් මේගොල්ලන්ට දැන් දැන් අවශ්‍ය රජතුමාට සන්තෝෂයි. ඒ කියන්නේ දැන් අර අර සෙබළුන්ත් එක්ක මේගොල්ලන්ගේ සෙබළුන්ත් ඇරගෙන ගිහිල්ලා යුද්ධ කරා නම් හොඳයි කියලා. ඉතින් යුද්ධෙට යන්න හදනකොට දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් ඔහු ළඟට එනවා. හත්වෙනි පදය. කියනවා රජුරුවෙනි සියලු එප්‍රායිම් පුත්‍රයන් වන ඉස්රායෙල් වරුන් සමග ස්වාමීන් වහන්සේ නොසිටින නිසා ඉස්රායෙල් යුද්ධ සේනාව ඔබ සමග නොයත්වා. හරිද? නොමුත් ඔබ යන්නේ එහෙනම් ශක්තිමත් වී සටනට බලවත් වෙන දෙවියන් වහන්සේ සතුරන් ඉදිරියේ ඔබ හෙලා දමනසේක මක් නිසාද උපකාර කරන්නට හෙලා දමන්නට දෙවියන් වහන්සේට බලය ඇත්තේ යයි කීවේය. එතකොට අමශ්‍ය අහනවලු හරි ධනවේනි පදේ අමශ්‍යද එසේ නම් මා ඊශ්‍රායෙල් සේනාවට දුන් තලෙන්ත 100 ගැන අපි මක්කර මුදයි දෙවියන් වහන්සේගේ මනුෂ්‍යගෙන් ඇසුවේය. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යද ඊට වඩා ඔබට දෙන්න ස්වාමීන් වහන්සේට පුළුවන් නැයි කීවේය. හරිද? බලන්නකො මොන තරම් කීකරු දේව බය ඇති අවංක රජතුමෙක්ද කියලා. රජතුමෙකුට දන්නේ නැද්ද යුද්ධයක් කරන්න කී දිනෙක ඕනේද කියලා? තමන්ගේ සේනාව මදි කියලානේ අර උතුරු රාජ්‍යෙන් ගත්තේ. තලන්ත 100ක් රිදී දීලා අරගෙන දැන් ඒගොල්ලෝ ඇවිල්ලා තියෙනවා. දැන් සටනට යන්න ලෑස්ති වෙන ගමන් දේව මිනිස්සෙක් ඇවිල්ලා කියනවා එපාලු ඒගොල්ලෝ එක්ක දෙවියන් වහන්සේ නැල්ලෝ. ඒ උතුරු රාජ්‍යෙන් ආපු ඊශ්‍රායෙල් සෙනඟ ඊශ්‍රායෙල් කියලානේ අර උතුරු රාජ්‍යද කියන්නේ දකුණු රාජ්‍යද කියන්නේ යුදා කියලානේ. ඒගොල්ලෝ එක්ක දෙවියන් වහන්සේ නැල්ලෝ. ඒ නිසා ඒගොල්ලෝ ගෙනියන්න එපාලු. එතකොට රජතුමා අහනවා දේව මිනිස්සයාගෙන් අර අපරාධනේ අර තලන්ත 100ක් අපි ගෙවුවනේ මොනවද ඒකට කරන්න කියලා. එතකොට මේ මේ මනුෂ්‍ය කියනවා මේ දේව මනුෂ්‍ය කියනවා ආයිසේ උකට වඩා වැඩිය දෙවන් වහන්සේට දෙන්න පුළුවන් නෙවෙයි කියලා. එතකොට රජතුමා මොනවද නද කරේ? ඔයගොල්ලෝ කියවල බලන්න මට දැන් කියවගෙන ඉන්න ඕනේ නැහැ නේ. ඔයගොල්ලෝ කියවල බලන්න මං කතන්දරේ කියන්න. මේ රජතුමා අර ලක්ෂ දෙනාම හැරියානේ ආපහු යන්න කියලා. ඒ උන්ට තරහ ගිහිල්ලා ඒ උන් ගිහිල්ලා එක එක සමහර යන ගවන් අර ගම්මානවලට ගිහිල්ලා ගහලා කොල්ල කකා ගියා. නමුත් මේ අමච්චය රජතුමා අර ලක්ෂ්‍ය එවලා අර තමන්ගේ අර මදීයයි කියපේ සුළු සේනාව තමන්ගේම සේනාව ඇරගෙන ඒදෝම් වරුන්ට එහෙම නැත්නම් සේයීර වරුන් සේයීර ඒදෝම් කියන්නේ ඔක්කොම එකම කට්ටිය. හරිද? ඒගොල්ලන්ට විරුද්ධව කරපු සටනේ පුදුම ජයග්‍රහණයක් අත්පත් කරගත්තා. හරිද? පුදුම ජයග්‍රහණයක් අත්පත් කරගෙන 14 වෙනි පදය කියනවා අමච්චය ඒදෝම් වරුන් මරා ආවායන් පසු ඔහු ශේර පුත්‍රයන්ගේ දෙව්වරුන් ගෙන ඇවිත් තමාට දෙව්වරුන් කොට තබාගෙන ඒවා ඉදිරියේ වැඳ වැටි ඒවට සුවඳ දුම් ඔප්පු කළස් කළේය. මේක පුදුම වැඩක් නේද? මේ මනුස්සයා දෙවියන් වහන්සේට කීකරු වෙලා අර ඊශ්‍රායෙල් ලක්ෂ දෙනාව යවලා මේ සුළු ප්‍රමාණය අරගෙන ගිහිල්ලා සටන් කරනවා ජයග්‍රහණයත් අත්පත් කරගන්නවා. දැන් අර පැරතුණු ඒදොම් වරුන්ගේ දෙව්වරුන්ගේ රූප අරගෙන ගෙනල්ලා මෙහෙ තියාගෙන ඒවට පූජා ඔප්පු කරගෙන සුවඳ දුම් ඔප්පු කරගෙන ඒවට නමස්කාර කරගෙන ඉන්නවා. මොන මිනිස්සෙක්ද මේ මිනිස්සු? හරි භයානක පසුබට වීමක්නේ. දැන් අපේ පාඩම මොනවද? අපේ මාතෘකාව මොනවද? පසුබට වීමනේ. දැන් තුන්වෙනි හේතුව මොනවද දන්නවද පසුබට වීමට? කිව්වනම් ඔයගොල්ලෝ සමහරලාට මවිතේ පුදුමයටපත් වෙයි. ඒකත් හේතුවක්ද පසුබට වෙන්න කියලා? මොකක්ද දන්නවද පසුබට වෙන්න තුන්වෙනි හේතුව? ජයග්‍රහණය, ආශිර්වාදය, සඵලවත් වීම. තේරෙනවද? අර කම්පණෙන් පෙරදෙයිදෝ කියන බයෙන් ඒ මිනිස්සයා ඉන්නකොට දෙවියන් වහන්සේට කීකර වෙන්න කිසිම තැකීමක් දැක්වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේට කීකරු නම් මොනවා කියන්න මොනවා හරි කියලා කරන ඔබස් මොනවා කිව්වත් මං කීකරු වෙන්නම් කියලා. දැන් ඇත්තටම දැන් මම එතන ඉඳලා තිබ්බනම් මම නම් ඔය අමච්චයා රජතුමා අර දේව මිනිස්සු ආව නේද? ඒ දේව මිනිස්සු ඇවිල්ලා මට කියනවානේ මේ 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 ඊශ්‍රායෙල් වලින් ගත්ත අර ලක්ෂ දෙනාව ගෙනියන්න එපා මොකද ගියා නම් පෙරදී කියලා. මම කියනවා ඉසේ ඔහෙගේ දෙවියන් වහන්සේ ඔහෙට ඔය පණිවිඩය කිව්වේ නැද්ද? තලන්ත රිදී 100 මේ මේ රිදී තලන්ත 100 ගෙවන්න ඉස්සෙල්ලා අපි කොච්චර මැරුණද? දැන් රජතුමා වුණාට යුදා රාජ්‍ය කියන්නේ පොඩි රාජ්‍යයක් නේ, ගෝත්‍ර දෙකයි නේ, යුදා බෙන්ජමින් ගෝත්‍ර දෙකනේ. ඒ යුදෙව් වන්නේ යුදා රාජ්‍යයේ හිටපු අය
මොන තරම් අමාරුවෙන් ඒ වරිපණම් හැටියට ඕක රජයට ගෙවලා හිටන් රජය විසින් ඒ උතුරු රාජ්‍යයට ඒ තලන්ත 100 ගෙවන්න ඕන වෙලා ඇද්ද කියලා ඔයගොල්ලෝ පොඩ්ඩ හිතලා බලන්න මාමා කියනවා මේ දේව මනුෂයාට අයිසේ ඔහෙගේ දෙවියන් වහන්සේ ඇයි ඔහෙට කලින් කිව්වේ නැත්තේ ඔක එතකොට අපි අර රදී තලන්ත 100 ගෙවන්නේ නැහනේ අපි එතකොට එවෙලේ ඉඳන් අපි සූදානම් වෙලා සටනට යනවානේ කියලා सुरेश नंग एक किलावट इतना सुरेश हिटी ने अमित शाह हिटिया अमित शाह ये वगे पंडित कथा कथा करें लसन दिव्यान हसरे की करूना हरिद है भाई ये जयग्रहण पत्कर इनकोट अर पराजित देव देवता रूप उत्सव नैवल देवियान हंस वातरलाट वेद वेटी पूजा उपकरण भयानक पशुपट भी मेद इतकोट मेकिंग मम उगलांट की हदने मुनादन आशीर्वाद तम इतना जायग्रहण लबागा जायग्रहण लबागा खाली पशुपट भी नैत हुंद दिव्यान हसी तुल हिटपू मे मनुष्य दैंग जायग्रहाय जायग्रहण आत्पात्कर पुहाम दैंग पशुपट भी लागिया अंदे मित्र उन्हें तावदेनो එතනින් පස්සේ පාලසෙන පදේ කියනවා එවිට ස්වාමීන් වහන්සේගේ උදහස අමශ්‍ය කරෙහි ඇවලු නොය. උන්වහන්සේ ප්‍රපේත කෙනෙකු ඔහු වෙතට යැවුසේක. ඔහු කතා කොට තමුන්ගේ සෙනඟ නුඹේ අතින් ගලවා නොගත් සෙනඟගේ දෙවියන් වෙතට මාක් නිසා හැරුණේදයි ඔහුගේ ඇසුවේය. මෙසේ ඔහු රජු සමග කතා කරද්දී අමශ්‍ය ඔහුට කතා කොට දැන් රජතුමා කියන කතාව අහන්න හරිද? නුඹ රජුගේ මන්ත්‍රියෙකු කොට පත් කළෙමුද? නිකං හිටපන්න. මෙයා කියනවා අයිසේ ඔහේ මගේ මන්ත්‍රීවරයෙක්ද මට ඔහොම අනුශාසන දෙන්න හදන්නේ නිකන් හිටම නුඹ මරණ ලබන්නේ කුමටදයි කීවේය හරිද ඒ කියන්නේ දැන් මෙයා පාට දාන මොනවද මේ කියන්නේ ඒ ප්‍රපේතවරයා යවන දෙවනහන්ස අහන්න අර ප්‍රශ්නේ මොනවද මේ ඇයි මෙහෙම කරේ ඔහේ දෙවනහන්සේ ආශිර්වාද දුන්නා ජයග්‍රහණය දුන්නා අර පෙරදුනේ උන්ගේ දිවුරුන් අරගෙන තමුසේ මේ ගෙනල්ලා නමස්කාර කර කර ඉන්නවා තමුසේ මුලේ නැද්ද ඔයි කියලා අහනකොට මේම රජතුමා අර මනුස්සගෙන් අහනවා තමගේ මන්ත්‍රීවරයෙක්ද තාව පත් කරේ කවුද කියලා දැන් අර ගර්ජණේ ගම්බීරෙන් මිනිස්සු අහනවා ඕක අහන්න තිබ්බේ අර කලින් දේව දාසය ඇවිල්ලා කතා කරනකොට අර කලින් දේව දාසය ඇවිල්ලා කියනකොට අර ලක්ෂ දිනාව යවපන් මේ මේ පොඩි සේනාව අරගෙන පලයන් එදොම් වරුන්ට විරුද්ධව ගහන්න කියනකොට එතකොට මේ ඉන්නේ අත තියාගෙන නිකන් අර පාටක දාගෙන කියන්න ඕනේ අයිසේ මම රජතුමා හරිද මම දන්නවා හරිද කොහොමද යුද්ධයක් කරන්න කියලා කී දිනක අපේ සේනාවේ ඉන්න ඕනද කියලා අපි දන්නවා හරිද මට කියන්න ඔහෙ කවුද ඔහෙ මගේ මන්ත්‍රීවරයෙකුද කියලා හඬ තිබ්බා ඒ වෙලේ ප්‍රශ්නනේ අරුන් ගහයි කියලා බයයිනේ තමන්ට බලය නැහැනේ දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද ඕනේනේ එනිසා අනේමද දෙවියන්සේ මුද කිව්වේ අපි ගොලොකු ගානක් ගෙවුවානේ එතකොට ප්‍රපේතවරයා කියනවා ඊට වැඩි දෙවියන්සේ දෙයි කියලා එතකොට පාට දැම්මේ නැහැ අයිසේ ඇයි මෙහෙම කරේ නැත්තේ අරම කරේ නැත්තේ කියලා ආ එහෙමද හරි හොඳයි කියලා අර ලක්ෂ දෙනවා යවලා ගිහිල්ලා දිනාගෙන ආපුවාම දැන් දැන් තර්ජනයක් නැහැනේ දැන් කවුරුත් ගහන්න දෙන්නේ නැහැනේ දැන් ජයග්‍රහණය අරගෙන ඉවරයිනේ දැන් දෙවියන් වහන්සේට විරුද්ධව වැඩ කරලා දෙවියන් වහන්සේගේ දාසය විරුද්ධව දැන් පාට දානවා මිත්‍රවරුනි මේ වගේ අය පසුපට විලා ඉන්න අය ගැන මම කියන්න අපෙත් සභාවන්වල සමාජවල ඉන්නවා ඇති මම උදාහරණ කීපයක් කියන්නම් මේ සමහරවිට මේක ඔබ නම් තරහ වෙන්න ඉපා තරහ වුණත් කමක් නැහැ පසුතැවිලි වෙන්න හරිද හැබැයි මේක ඇත්තටම සිදුවෙන දෙයක් තමයි අපි ගමුකෝ යුවලක් කසාද බැඳලා කියලා කසාද බැඳලා අවුරුදු 5ක් 6ක් 7ක් 8ක් යනවා දැන් දෙන්නට ළමයි නැහැ ඉතින් ඒ සිස්ටර් මේ ළමයි නැති ඒ සිස්ටර් මේ සන්ඩේ ස්කූල් එකට ඇවිල්ලා උගන්වනවා ඊට පස්සේ කාන්තාර ඇස්වීම් වලට යනවා ගෘහ ඇස්වීම් වලට යනවා ඊට පස්සේ ස්කයිප් වලට එනවා ඉගෙන ගන්න YouTube බලනවා අනේ පව් එයා අපි බලනකොට අපි හිතනවා අනේ කොච්චර දේව බය ඇති සහෝදරියක්ද එයාට තියෙන එකම අඩුව කසාද බැඳලා අවුරුදු 7ක් 8ක් වෙලා තාම දරුවෙක් නැහැ නේ කියලා අපි ඉතින් එයා වෙනුවෙන් යාඥා කරනවා එතකොට දෙවියන් වහන්සේ වුණාට දරුවෝ දෙන්නේ නැහැ මොකද දෙවියන් වහන්සේ දන්නවා ඔය අක්ක ඔය විදියට අවංක වෙන්නේ අර දරුවෝ නැති නිසා දරුවෙක් ලැබුණ දාට ඒ අක්කා දෙවියන් වහන්සේවයි සභාවයි අමතක කරලා යාවි කියලා දෙවියන් වහන්සේ දන්නවා අපි දන්නේ නැහැ අපි හිතන්නේ මෙයා දැම්ම මෙච්චර අර අඩුව අර අඩුපාඩුව තියෙද්දි දරුවෙක් නැති
අවස්ථාවෙත් මෙච්චර කැක්කුමින් සාපිපාසයෙන් දෙවන හස තුල ඉන්නවා නම් තව දරුවෙක් ලැබුණා නම් කොහොමද කියලානේ අපි හිතන්නේ. ඉතින් අපි සිංහාසනය හොලවලා ස්වර්ගයට මේ ගිහිල්ලා යාඥා කරලා නිරාහාර වෙඳලා ස්වර්ගය හොල්ලලා අපි කොහොම හරි මේ උත්තරේ ලබලා දෙනවා. දැන් ඒ සහෝදරිය විතරක් නෙවෙයි සහෝදරයා ඒ මිනිස්යා සභාවට එනවා, මිනිසුන්ට උදව් කරනවා, පාස්ටර්ට උදව් කරනවා, මේ 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 හැම දෙයක්ම කරනවා. ඉතින් අර සහෝදරයව බලනකොටත් හිතනවා නේ මේ බලන්න අර සිස්ටර් විතරක් නෙවෙයි මේ බ්‍රදරුත් සෑහෙන දුරට දිවන හස තුල සාපිපාසයෙන් ඉන්නේ. වචනෙට තුම ආසාවක් තියෙන්නේ බලන්නකො ඒකට දරුවෙක් නේ නැත්තේ කියලා. දිවන හස දන්නවා මේ අර අක්කා විතරක් නෙමෙයි අයියන්ඩිත් එහෙම තමයි. මුන්ට මේ දරුවා දුන්න දාට ඉවරයි කියලා දිවන හස දන්නවා. ඒනවලදී අපි ඉතින් මොනවා හරි කරලා ළමෙක් දෙන්න කියලා අපේ යාඥාවට උත්තරයක් හැටියටම දිවන හස ඒගොල්ලන්ට ළමෙක් දෙනවා. ගැබ් ගත්ත දාපටන් ඒ අක්කා පල්ලිය පැත්තේ නැහැ. ඊට පස්සේ අර නිකන් එන මීටමකටවත් දැන් එන්නේ නැහැ. ඉඳලා හිටලා පාරේ කඩේකවත් හම්බ වෙනවා දැන් ඒවත් නැහැ. දන්නවද අපි එයාව දකින්න ඉස්සෙල්ලා එයා අපිව දැකලා හැංගිනවා. කවද හරි දැක්ක දාට මේ සිස්ට මොකු මේ දවස්වල ඔයා ලේඩිස් මීටින් නැහැ, ගෘහ රැස්වීම් වල නැහැ, මේ 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 ඔයා ස්කයිප් එකට ඉන්නේ නැහැ, ඔයා පල්ලියටවත් ඉන්නේ මොකද ඕනේ මේ මේ මට මට ඉතින් මේ බබා හම්බෙන්නේ නිසා මට නිතර නිතර මේ වමන යනවා නිකන් මේ මෙයාට විතරයි ලෝකෙම ගැප් ගත්ත නිසා වමන යන්න යන්නේ වගේ. මම නම් හිතන්නේ ඒ වගේ කාලේ ඉඳන් අද වෙනකන් ගැප් ගත්ත හැම ගෑණියෙකුටම වමන යනවා. ඒ වුණාට මෙයා කියනවා වමන යන නිසා මෙයාට පල්ලි එන්න බැරිලු. හරි ඉතින් මෙයාට හරි වමන යනවා කියමුකෝ. මනුස්සයෙක් තින්නේ ඒ මනුස්සයාගෙන් අහනකොට කවුරු හරි හම්බෙලා ඇයි බොලන් ඉන්නේ නැත්තේ පල්ලියට කියලා එයා කියනවා නෑ මේකනේ මං වයිෆ් ක්ලිනික් එකක් යන්න ඕනේ අරවා මේවා කියලා මේ ලොකු කතන්දර කියනවා. මේ වගේ අය ඕගොල්ලෝ දැකලා නැත්තම් සමාජයේ සභාවට බහැලා බලන්න ඉන්නව අනන්ත අප්‍රමාණව. අර ආශිර්වාදේ ලැබෙනකන් තමයි ඔය කැක්කුමයි අර හැම කෙනාම නෙවෙයි සමහරු. ඒ වගේම සමහර අයට රැකියා නැති ඉන්නකොට රැකියාව නැතුව ඉන්නකම් මගේ අම්මෝ බැහැලා දෙයන්වදට සේවය කරන්නේ. රැකියාව හම්බුනාම ඉරිදටත් ඉන්නේ නැහැ. අහපුවම කොහරි දැකලා අහපුවම කියනවා නෑ මම ආත්මෙන් ස්වභාවට එන්නේලු. ඉරිදට එන්න විදිහක් නෑ. නමුත් මම වගේ හිත ස්වභාවේ තියෙන්නේ. ආ මම විහිළුවට වගේ කියනවා ඕගොල්ලෝ පල්ලියට යනකොට බලන්න මෙහෙම නිකන් හුලඟක් වගේ වැදීගෙන යනවා නම් ඒ වෙනමත් නේ අර වැඩට ගිහිල්ලා ස්වභාවට ආත්මය අවපෑගේ ආත්මය ඇඟට වදින්නේ කියලා. හරි මේ වගේ කළ ගුණ නැති පසුබටවීම් සිදු වෙන්න හේතුව අර අමච්චාගේ කතාවෙන් අපිට තේරෙනවානේ. ආශිර්වාදය ලැබුණ විගස මේ මිනිස්සු දෙවියන් වහන්සේ අමතක කරලා දානවා. හරි ඒ නිසා දැන් ඔබගෙන් මම අහන ප්‍රශ්නේ මේකයි. දැන් ඔබට ආශිර්වාද ඕන කියලා ඔබ යාඥා කරනවා නම් යාඥා කරන්න, ඒක හොඳ දෙයක්. හරි දැන් ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවානේ. හරි ඔබ ඒ ආශිර්වාදය ලබා ගන්න ඔබ යාඥා කරනවා නිරාහාරව ඉන්නවා නම් හරි හොඳයි. ඔබ යාඥා කරන්න ඉරාහාරව ඉන්න. හැබැයි ඒ ආශිර්වාදය ලැබුණාම ඒ ආශිර්වාදය පරිහරණය කරගන්න පුරුදු වෙන්න. ඒ ආශිර්වාදය තමන් සහ තමන්ගේ දෙවියන් වහන්සේ අතරට බාධාවක් හැටියට ගේන්න එපා. හොඳේ එහෙම කරොත් අර අමච්චයාට වුණ දේ තමයි ඔගලන්ට වෙන්න යන්නේ. හරි දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරන දෙවියන් වහන්සේ. සමහර අයගේ ජීවිතවල ඒ ආශිර්වාදය ලැබෙන්නේ නැත්තේ වෙන මොනවත් නෙවෙයි. දෙවියන් වහන්සේ දන්නවා මට ආශිර්වාදය දුන්නා නම් ඒ අයට බැරි වෙනවා දෙවියන් වහන්සේ තුළ ස්ථිරව ඉන්න. ඒ නිසා ඒගොල්ලෝ මොනවද කරන්නේ? ආශිර්වාද හිමි කරගන්න නැතුව ජීවත් වෙනවා. ඔබ ඒ වගේ තත්වයක ඉන්නවා නම් දැන් ඔබ යම් දෙයක් වෙනුවෙන් ඔබ යාඥා කරනවා. අපි කියමුකෝ රැකියාවක් වෙනුවෙන් ඔබ යාඥා කරනවා කියලා. හරි. රැකියාවක් ඕනේ කියලා ඔබ යාඥා කරගෙන ඉන්නවා. දරුවෝ ලැබෙන්න ඕනේ කියලා ඔබ යාඥා කරගෙන ඉන්නවා. හරි. එහෙම නැත්නම් යම් රටකට යන්න ඔබට විසා අවශ්‍යයි කියලා ඔබ යාඥා කරගෙන ඉන්නවා. නැත්නම් ඔබගේ දරුවන්ට විවාහයක් සිදු වෙන්න ඕනේ කියලා ඔබ යාඥා කරගෙන ඉන්නවා. මම දන්නේ නැහැ මොන යාඥා ඉල්ලීම ඔබට තියෙනවද කියලා. දැන් ඔබ ඒ වගේ යාඥා එල්ලින් වෙනුවෙන් යාඥා කරගෙන ඉන්නවා නම් මේක හොඳට මතක තියාගන්න. දෙවියන් වහන්සේට පුළුවන් ඒ ඉල්ලීම ඔබට සපයන්න. හැබැයි ඒ ඉල්ලීමට ආශිර්වාදය දුන්නොත් කළ ගුණ ඇති මිනිස්සු හැටියට ඉන්නව දැනගන්න උනා. හරිද? ඒ ආශිර්වාදයම හේතුවක් කරගෙන දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන්න ඔබ පෙළඹෙන්න හොඳ නැහැ. හරි
දැන් දරුවෙක් හම්බෙන්නේ නැද්ද උගලන්ට දරුවෙක් හම්බුණාද ඒ දරුවා වද්දවයන් හසතුල කැප කරලා ඒ දරුවා වද්දවයන් හසතුල තවත් ශක්තිමත් කරලා ඔබත් දවයන් හසතුල ශක්තිමත් වෙන්න පුරුදු වෙන්න ඕනේ රැකියාවක් නැතුව ඉන්න අයට රැකියාවක් හම්බෙනවාද ඒ රැකියාව කරන ගමන් දවයන් වහන්සේට අවංක වෙන්න ඔබ පුරුදු වෙන්න ඕනේ ඒ ඔබට ලැබෙන ඒ ආශිර්වාදය ඔබට බාධාවක් කොට වෙන්න ඉඩ දෙන්න එපා අර අමච්චයා කරා වගේ හොඳයි හොඳයි දැන් ඊළඟට මම බයිබලෙන් තව පදයක් ඔයගලන්ට කියවන්න කැමති ඊළඟ හේතුව බලමු අපි හරිද දෙක තිමෝති 4:10 දැන් තව පද දෙකක් කියන්නම් ඒක දැන් කියවන්නේ මම කියවන්න යන්නේ දෙක තිමෝති විතරයි පාවුල් තුමාට හිටියා දේමස් කියන ගෝලයේ කොලෝසි 4:14 සටහන් කරලා තියාගන්න කොලෝසි 4:14 ෆිලෙමොන් 1:24 ෆිලෙමොන් 1:24 වේ පදවල අපිට පේනවා මේ දේමස් කියන ගෝලෙක් අපේ පාවුල්තුමාට හිටියා කියලා. හරි? එතකොට දැන් මේ පදේ මම කියවන්න යන්නේ ඒ දේමස්ට මොනවද වුනේ කියලා. මේ දෙක තිමෝති 4:10 කියනවා මා ළඟට නොපමාව එන්ට වෑයම් කරපන්න නවවෙනි පදේ මක් නිසාද දේමස් මේ ලෝකයට ආලය වී මා අත්හැර තෙසලෝනිකයට ගියේය. දේමස් කියන මනුෂ්‍යා මේ ලෝකෙට ආලය වී මාව අත්හැරලා තෙසලෝනිකේ වලට ගියාලු. කවුද මේ දේමස්? පාවුගේ ගෝලේ. මටත් ගෝලේ ඉන්නානේ. ඒ වගේ පාවුතුමාගේ ගෝලේ. පාවුතුමා යන යන තැන් වලට මේ මනුෂ්‍යත් ගියා. හොඳ ගෝලේ. හැබැයි දවසක් මේ මනුස්ස තෙසලෝනිකේ වලට ගියා. දැන් මෙතන හොඳට අහගන්න මේ මනුස්ස පසුබට වෙලා ගියා කියලා නෙමෙයි පාවුතුමා කියන්නේ. පාවුල්ව අතහැරලා ගියා. මම ඔයගලන්ට කියන්න ඕනේ මෙහෙම කාරණාවක්. දැන් සේවය කරන එක වැදගත් වටිනවා ඒක නැතුව නෙවෙයි. හැබැයි අපි සේවය කරන්න දෙවියන් වහන්සේ නියම කරා වූ ස්ථානයේ අපි සේවය කරන්න ඕනේ. තේරෙනවද? දෙවියන් වහන්සේ අපිව දැන් උදාහරණයක් දැන් මාව දෙවියන් වහන්සේ කැඳලා තියෙන බෙල්ලුඩල සේවය කරන්නනේ බෙල්ලුඩ පිටිසර ගම්මානයක් දැන් බෙල්ලුඩ වලට ආපු කට්ටිය දන්නවා ඒක මේ ළඟපාත ලොකු කඩයක්වත් නැහැ ස්පිතාලයක් නැහැ තපර තන්තුරුවක් නැහැ මේ බස් පවා දවසකට එකක් දෙකක් දෙන්නේ ඉතින් පිටිසර ගම්මානයක තමයි මම සේවය කරන්නේ හැබැයි ඉතින් මට මිනිස්සු කියනවා ඇමරිකාවේ කියනවා ඇවිල්ලා සභා නඩත්තු කරන්න කියලා එංගලන්තේ කියනවා එක එක රටවල් වල මම ගිහිල්ලා දේශනා කරනකොට ඒගොල්ලෝ කියනවා අනේ ඔයා අපිට පාස්ටර් වෙන්නකෝ අපේ යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර් වෙන්නකෝ අනම්මනම් කතා කියනවා හැබැයි මම කොහේ හිටියත් සේවය කරන්න පුළුවන් කියන එක හරි හැබැයි දිව්‍යන් වහන්සේ මාව තබාපු ස්ථානයේ ඉඳන් සේවය කරන එක තමයි සැබෑ හරියාකාර සේවය තේරෙනවද දිව්‍යන් වහන්සේලා මාව තියලා තියෙන බෙල්ලුඩ් වල මම එහෙට වෙලා ඉන්න ඕනේ හරිද දැන් දේමස්ගේ කතන්දරේ මොනවද දන්නවද? පාවුගේ ගෝලයක් හැටියට එතුමා නිරතුරේ දෙවියන් වහන්සේ පාවුලට කතා කරනකම් පාවුල් සමග ඉඳලා මේ දේමස් සේවය කරලා තියෙන්න ඕනේ. හන්දේ. එනමු තේ මනුස්සයා පාවුල්ව අතහැරලා තෙසලොනිකේට ගියා. දැන් ඕක උගලන්ට තේරෙන්නේ නැහැ මම මෙහෙම කිව්වේ නැත්තම්. හරිද? දැන් ඒ කාලේ පාවුල්තුමා ගිය සමහර තැන්වලට ওই දේමස් යනකොට මොන වගේ ඒවා වෙන්නේ නැද්ද කියලා කියන්න. එතකොට උගලන්ට තේරෙයි. හොඳේ. දැන් මෙහෙමයි. එපිස එපිස කියන නගරයක් තිබුණා දන්නවනේ ඔයගලන්ට අර එපිස පොත ලිව්වේ ඒ ආයතනේ එපිස නගරය හරි උගතුන් ජීවත් වුණු නගරයක් හරිද නේ අපේ ලංකාවේ කොළඹ හත වගේ කියමුකෝ ඒ කියන්නේ මේ දොස්තරවරු එතකොට පෙරකොදුරවරු නිකන් අර 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 දන්නවනේ අර ඉංග්‍රීසි කතා කරගෙන හයිෆයි ඒ වගේ කට්ටිය අර යාන වාහන විශාල ඒවා තියාගෙන ඔහොම ඉන්න කට්ටිය තමයි එපිස වල ජීවත් වුණේ. පාවුල් ඒ වගේ කෙනෙක් නේ පාවුල් ගමාලියල් ගිගෝලේ ඒගාවට මේ පාවුල් මේ හොඳ මේ උගතෙක්. ඉතින් ඒ වගේ පාවුල් දේමස් සමග එපිස වලට ගියාම වැඩි දෙන්නේ මේ මිනිස්සු දේමස්ව ගණන් ගන්නෑ. මිනිස්සු ගණන් ගන්නේ පාවුල්ව විතරයි. හරිද පාවුල්ට හොඳට සලකනවා පාවුල්ට හොඳට කණ්ඩ දෙනවා නමුත් දේමස්ට එච්චර කණ්ඩ දෙන්නේ ගණන් ගන්නෑ. එතකොට දැන් දේමස්ට මේක කලකිරීමක්. ඇයි දන්නවද?
දේමස් එක කවුරුත් කතා කරන්නේ නැහැ. දේමස්ව ගණන් ගන්න නැහැ. මෙතන ලොක්කා පාවුතුමානේ. ඉතින් දේමස් තේ පිස යනකොට ආස නැහැ. පාවුතුමාට හොඳ කාමරයක් දෙනවා. හොඳ සැලකිලි හොඳ කෑම දෙනවා. නමුත් දේමස්ට ලැබෙන්නේ නිකම් මේ කවුරු හරි අර වැඩකාරයින් එක නිදා ගන්න උනේ. අර හොඳ කෑම එහෙම ලැබෙන්නේ නැහැ. ඉතින් එපිස යන්න මේ මනසට ආස නැහැ. එහෙමම කොරින්ති ගියා කියමුකෝ. දැන් කොරින්ති ඇවිල්ලා නිකන් මේ ඔක්කොම ව්‍යාපාරිකයන් හරි මේ උගතුන් නෙවෙයි නමුත් සල්ලිකාරයෝ. පිසවල හිටියේ උගතුන් සහ සල්ලිකාරයෝ. නමුත් අරහේ හිටියේ කොරින්තුවල හිටියේ තනිකර මේ උගතුන් නෙවෙයි නමුත් සල්ලිකාරයෝ ව්‍යාපාරිකයන්. දැන් එතනට ගියාමත් දේමස්ට දිරවන්නේ නැහැ. මොකද මිනිස්සු හැම වෙලේම බලන්නේ මේ පාවුතුමාට සලකණ්ඩයි ඒවා තමයි බලන්නේ. ඒ නිසා දේමස්ට ඒකත් අල්ලන්නේ. දැන් පිලිප්පි නගරයට ගියා මොකද? පිලිප්පි වලට ගියා කියමුකෝ. දැන් පිලිප්පි කියන්නේ හරි නිකන් මේ එච්චර ධනවත් අය නෙවෙයි, පොඩ්ඩක් දුප්පත් අය ජීවත් වෙන ස්ථානයක්. ඉතින් ඒ දුප්පත් අය ජීවත් වෙන ස්ථානයට ගියාම දැන් අපි දන්නවා මෙයා කවුද. අපි පාවුතුමා මේ දේමස්ලව සලකන්න ඒගොල්ලන්ට හරි ආසයි. නමුත් ඒගොල්ලන්ට වත්කම නැහැ. පිලිප්පි නගරේ හිටපු ක්‍රිස්තියානි අයට එච්චර වත්කමක් නැහැ. අර හිත තිබුණට මේ ඒගොල්ලන්ට අර වත්කම නැහැ. දැන් මෙහෙමනේ, දැන් අපේ ලංකාවේ සමහරවිට සමහර අය ඉන්නවා දුප්පත් අය සමග අපි සේවය කරනකොට අපි ඒගොල්ලන් ගෙවල් වලට ගියාම අනේ පව් අර තේ කෝප්පි දෙන්න, නැත්නම් අර ඔරෙන්ජ් බාර්ලි එකක් දෙන්න, නැත්නම් කැම වේලක් දෙන්න. මේ මිනිස්සු අල්ලපු ගෙවල් වලින් ණයට ගන්නවා. කඩේ අයියාට ගිහිල්ලා මේ ණයට ඔරෙන්ජ් බාර්ලි බෝතලයක් ඉල්ලන් එනවා, බිස්කට් පැට්ටක් ඉල්ලගෙන එනවා. ඉතින් ඒ වගේ අර හිත තියනවා මේ හොඳට ආශිර්වාද කරන්න සලකන්න. නමුත් අර ඒගොල්ලන්ට එච්චර වත්කමක් නැහැ. අන්න ඒ වගේ ස්ථානයක් තමයි පිලිප්පි නගරය. එතනට ගියාමත් දේමස්ට එච්චර අල්ලලා ගියේ නැහැ. ඔන්න දවසක් මේගොල්ලෝ යනවා තෙසලොනිකී කියන නගරයට. දැන් දේමස් පාවුල් එක ඉඳලා ඔය ගිය එක තැනක්වත් මිනිහට අර අපි කියන්නේ ෆිට්ුන්නේ නැහැ මිනිහට. ඉතින් මේකත් තෙසලොනිකත් ඒ වගේ තියෙයි කියලා හිතාගෙන දැන් දේමස් යනවා. ඉතින් අර අපේ ස්ටයිල් එක කියන්නම් හොඳේ. දැන් නගරයට යනවලු. ඉතින් අර බෝඩ් එකක් තියෙනවා. මොකක්ද තෙසලොනික නගර සභාව ඔබව පිළිගනි කියලා අර බෝඩ් එක තියෙනවානේ. ඉතින් කට්ටියක් හිටගෙන ඉන්නවා. හතර පහ දිනක් හිටගෙන ඉන්නවා. ඒතර පාවුල් එක දේමස්ලා දේමස්නේ පාවුල්ගේත් බෑග් කරගාගෙන තමගේත් බෑග් එකත් කරගාගෙන දැන් පහින් මේ කාලේ යන්න ඕනේ. යනකොට හතර පහ දිනක් ඉන්නවා. ඒගොල්ලෝ පාවුල් දැක්ක ගමන් තෝරනවා. පාස්ටර් පාවුල් ප්‍රේස් ද ලෝඩ් යේසු පිටයි ගියාගෙන එනවා. හරි. ඉතින් පාවුල් ළඟට ඇවිල්ලා පාවුල්ව බදාගෙන ඊට පස්සේ ආන පාස්ටර් මේ කවුද කියලා. එතකොට පාවුල් කියනවා මේ දේමස් කියලා. ආ මේ පාස්ටර් දේමස් මේ යේසු පිටයි කියලා කියනකොට දේමස් බලනවා මොකක්ද තියෙන්නේ මට පාස්ටර් කියනවා. ජීවිතේට පළමු වතාවට මට පාස්ටර් කිව්වා කියනකොට මේ මනුස්සයාට නිකන් කරන්ට් එක වැදුනා වගේ. ඒ කාලේ කරන්ට් තිබුණේ නැහැ ඒත් වැදුනා වගේ. හරිද? ඉතින් ඒගොල්ලෝ කියනවා පාස්ටර් දෙන්න බෑග් එක. මෙච්චර කල් මේ දේමස් තමයි මේ අනුන්ගේ බෑග් කරගන්නේ. දැන් මෙයාගෙන් ඒගොල්ලෝ බෑග් ගිල්ලනවා. දේමස්ට නිකන් පාරාදීසියට ආවා වගේ. දේමස්ට හරි දැන් යනවා නගරයට. හරිද? දැන් එහෙට යනකොට බලන් ගියාම පාවුල්ට කාමරයක් දීලා තියෙනවා. දේමස්ටත් කාමරයක් දීලා තියෙනවා. අර පාවුල්ගේ කාමරේ තියෙනවා වගේම දේමස්ගේ කාමරෙත් ලස්සන ඇඳක් තියෙනවා, මේසයක් තියෙනවා, ලාම්පුවක් තියෙනවා, වතුර මේ විදුරුවක් තියෙනවා. දේමස් බලනවා අපි මෙහෙම මාව කවුරුත් සැලකුවේ නෑනේ කියලා. ඔන්න දැන් ඒගොල්ලෝ එහි ඉඳගෙන සේවය කරනකොට මිනිස්සු පාවුල් ළඟට විතරනේ යාඥා කරගන්න යන්නේ. දේමස් ළඟටත් යාඥා කරගන්න එනවා. දේමස්ට නිකන් කරකොල ඇතරියා වගේ නිකන් මගේ දෙයනේ මේගොල්ලෝ මට පාස්ටර් කියනවා, පාවුල්තුමාට වගේම සලකනවා. මේ ඉස්සර මෙහෙම ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් පාවුල්තුමාට දැන් පිලිප්පි එහෙම ගියාම අර දුප්පත් තැන් වලට ගියාම එකම ගාමරේ පාවුල්තුමාටත් ඇඳක් දාලා බිම පැදුරක් දාලා දෙනවා දේමස්ට. වැඩි තියෙන්නේ ලොකු පාස්ටර් ඇඳේ බුද්ධියගෙන ඉන්නකොට මේ ගෝලයා බිම නිදා ගන්නකොට ලොකු වදයක්. දැන් මේ වදේ මටත් මම දන්නවා මේ අද්දැකීම මට තියෙනවා. මොකද දැන් අපි කොළු කාලේ මේ දැනුත් කොල්ලෙක් වගේ තමයි මම හිතන් ඉන්නේ. ඉතින් අර ඇත්ත කොළු කාලේ කියලා එකක් තිබ්බනේ අවුරුදු 20කට විතර උඩදී. ඒ කාලේ අපි වෙන ලොකු පාස්ටර්ලගේ ගෝලයා හැටියට ඉන්නකොට අපි ඒගොල්ලෝ එක්ක ඉන්නකොට වදයක්. ඒ දන්නවද ඒගොල්ලෝ උදේපාන්දර 4:00 5:00 නැගිටලා යාඥා කරනවා. අපිට ඒවා අල්ලන්නේ නැහැ නේ. අපිට ඕනේ මේ ඉර අවුව ඇඟට වදිනකම් බුදිය ගන්න ඕන.
ඒ වුණාට දැන් මේ පාස්ටර් එක අපි එක ගාවර හිටියනම් එයා නැගිටින වෙලාවට අපිත් නැගිටින්න ඕනේ. එයා ආඥා කරනකොට අපිත් ආඥා කරන්න ඕනේ. මේක වදයක්. ඊළඟට කෑම කන්න පාස්ටර් එක්කම ගිහලා ඉඳගෙන කනකොට පාස්ටර් ඉතින් පාස්ටර් රායසක මෑන් ඉතින් එයාට දිය වැඩියාව ඇති, ප්‍රෙෂර් ඇති, හැම දෙයක් නැති. එයා ටික ටික කන්නේ සීනි නැතුව තේබනවා. ඉතින් එයාට දෙන්නේ කෑම අපිට දෙනකොට අපි තේ විදිහටම කන්නවා. අපි ඉතින් මේ හරක් ගිලිනවා වගේ ගිලින්නත් බෑනේ. ඉතින් අර පාස්ටර් එක හැමනේ ඉන්නකොට අර නිදහස නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. දැන් මගේ ගෝලින්ටත් ඔය අධ්‍යක්ෂකම තියෙනවා. දැන් මේක මම උගන්වනකොට මේ පැත්තේ පාස්ටර් මහේෂ් ඉන්නවා. එයා තිනාවෙවි ඉන්නේ. මොකද එයාට දැන් ඒ අධ්‍යක්ෂකම මාත් එක්ක යනකොට එයාට ජල්ප්‍රීස් වැඩ කරන්න බෑනේ. හරිද? ඉතින් එයා පොඩ්ඩක් පෙන්නමු කැමරා එකේ මෙහෙම ඉන්නවා කියලා. අන් දැක්කද? දැක්කද? හිනාගෙන හිනා. හරි. එතකොට දැන් දේමස්ගේ සීන් එක මොනක්ද ගන්නවද? තෙස්සලෝනික නගරයට ආපහු මිනිහට තනි කාමරයක් දුන්නා. ඕන තරම් නිදා ගන්න පුළුවන්. හරිද? කණ්ඩ ගිනියනකොට දේමස්ව තනියම ගිනියන්න අම්මා ගිලින්න පුළුවන් ඕන තරම්. ඕන විදියට කණ්ඩ පුළුවන්. දැන් මිනිස්සු ඇවිල්ලා අනුශාසන අහනවා. මෙයාගෙනුත් අනුශාසන අහනවා. ඕන තරම් අනුශාසන දෙන්න පුළුවන්. මෙයා අර දන්නේවත් කියනවා, දන්නේ නැතිවත් දන්නවා වගේ කියනවා. මිනිස්සු පාස්ටර් කියනවා දැන් මෙයා තෙස්සලෝනිකේ නිකන් ආතල් එකේ ඉන්නේ. හරිද? ඔන්න දවසක් පාවුතුමා දැම්මනේ බෝම්බයක් මේ මනසට. මොකද මේ දෙමස් අපි හෙට යනවා මෙහෙන්. හා හෙට යනවා කොහරද යන්නේ? ඊළඟට අපි එපිස වලට යනවා. මගේ අම්මේ අර කවුද අර ඉංග්‍රීසි කතා කරන්නේ? අර අපි ගණන්වත් ගන්න නැති උංගාවට යනවා. දෙමස්ට දැන් ජීවිතේ පොහ වෙනවා. හරිද? දෙමස් බලනවා අයියෝ මොනවද දැන් කරන්නේ. එමීට පාවුතුමාට කියනවා පාස්ටර් එච්චර අතිසියෙන් ගන්න ඕනේද? එතකොට පාස්ටර් කියන අයිස අපි ඇවිල්ලා මාස 3ක් උයි. මාස 3ක්ද? මයි ගොඩ්නස්. අර කියනවනේ නෝ ටයිම් ෆ්ලයිස් වෙන් යු එන්ජොයි කියලා. හරිද? ඔගොල්ලෝ සන්තෝෂෙන් ඉන්නකොට කාලේ යන එක දැනෙන්නේ නැල්ලු. දැන් දේමස්ට යන්න හිත නැහැ. දැන් දේමස් බලනවා මොනවා හරි කියලා පාස්ටර් පාවුල්ගේ හිත වෙනස් කරන්න නවතින්න. හැබැයි පාස්ටර් පාවුල් එක පයින්ම කියාගෙන ඉන්නව නෑ නෑ යන්න මෙයා ඕනේ කියලා. මෙයා දැම්ම ප්ලෑන් එක මොනවද? ප්ලෑන් එක එදා රෑවිල්ල කියනවා පාස්ටර් පාවුල් පාස්ටර් ඔයා යන්න මං ඉඳලා තව ටික කාලයක් මේගොල්ලව ශක්තිමත් කරලා ඉන්නම්. පාවුල් දන්නන්නේ මූ මේ ශක්තිමත් කරන්න නෙවෙයි, මූ මේ චූන් එකට මේ ඉන්න හදන්නේ කියලා. මේ ඔය ශක්තිමත් චුද්මත් මත කරගයි අරින් යන්න මාත් එක්ක කියලා. හරියන්නේ නැහැ. කොහොම හරි දැන් මිනිස්සුත් ඇවිල්ලා කියනවා පාස්ටර් දීම සිට යනවලුනේ. ඉතින් මේ මනුස්සයට ෆුල් අප්සෙට් ඌ මෙහෙට යනවා. මේ ඔගොල්ලෝ ගිහිල්ලා පාස්ටර් පාවුල්ට කියන්නකො මාව තියලා යන්න කියලා ටික කාලෙකට. ඔගොල්ලෝ කිව්වනම් පාස්ටර් ආයි කියලා. ඉතින් ඒගොල්ලෝ ගිහිල්ලා කියනවා පාවුල්ට යනවා පාවුල් දන්නන්නේ මේ මුගේ සෙටප් එක කියලා. පාවුල් කියනවා මේ අපි කවදා හරි ආයේ දෙවනහස යවන දාට එන්නම්, දැන් දෙමස් හෙට මාගෙත් එක්ක එන්න ඕනේ කියලා. කොහොම හරි දැන් පහුවදා උදේ දැන් යන්න ලෑස්ති. යන්න ලෑස්ති වෙනකොට දේමස් ඇවිල්ලා උදේ කෑම කනකොට පාවුල් එක්ක ඉඳගෙන මෙන්න මෙහෙම කතාවක් දානවා. මොකද්ද? මේ පාස්ටර් ඊයේ මට සුදත්ත මාසේ ස්වප්නෙන් කතා කරා, හීනෙන් කතා කරා. මට කිව්වා මේ උඹ ඉඳලා තෙසලෝනිකේ හිටපන්, මම උඹට විශේෂ රාජකාරියක් මෙතන තියාගෙන ඉන්නවා, හරි කාලේ වෙනකොට මෙහෙන් යන්න පුළුවන් කියලා සුදත්ත මාස මට කිව්වා හීනෙන් ඇවිල්ලා කියලා. පාල් කියන අයිසේ මේ ඔය හීන කතා මට කතා කරන්න එපා, යනවා අද අපි කියලා. කොහොම හරි පාවුලුයි දේමස්ුයි දැන් පිටත් වෙලා යනවා. දේමස්ට හරි අර හරි අප්සේ. ඊට පස්සේ අර 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 බෝඩ් එක මොකද තෙස්ලෝනික නගරින් එළියට යනකොට තියෙන බෝඩ් එක මොකද? ස්තුති නැවත පැමිණෙන්න ඒ බෝඩ් එක වෙනකම් මේ ඔක්කොම ඇවිල්ලා බෑග් ටික ආපහු මෙයාට දීලා දැන් මෙයා කරගාගෙන යනවා එපිසෙට. මේ මනුස්සයාට නිකන් ජීවිතේ ඉපා වෙලා. හරිද? දේමස්ට කොහොම හරි එදා රෑ ඒගොල්ලෝ තානායමක නතර වෙනවා. නතර වෙලා මේ කතාව බොරු. හරිද? මම මේ බොරුවක් කියන්නේ. මේ ඕගොල්ලෝ කියන්න එපා මේ පාස්ටර් සුරේෂ් මේ බයිබලේ නැති දේවල් කියනවා. මේ ඒක යාට කොහෙන්ද? මේ මම නිකන් හදලා කියන්නේ. මම උගලන්ට තේරුම් ගන්න ඇත්ත පසුබිමට මේ කතාව මං අතින් දාලා කියන්නේ. තේරුණා? තෙසලෝනික නගරය, පිලිප්පි නගරය, එපිස නගරය, එහෙම ඒ වගේ තමයි. ඒ වගේ තමයි දේමස්ට සැලකිලි ලැබෙන්න ඇත්තේ. ඒක ඇත්ත. ඒ මත මම මේක විහිළුවක් වගේ උගලන්ට කියනවා. උගලන්ට තේරුම් ගන්න. හරි. එතකොට දැන් ඔන්න තානායමේ නතර වෙනවා. පහුවදා උදේ පාවල් නැගිටලා බලනකොට දේමස් නැහැ. ලියුම් කැල්ලක් තියනවා මේසේ. හරි. මා හිතාදර ඉතා ගෞරවනීය දේවගැති පාවුල්තුමා වෙත ඔබගේ ඉතා කීකරු යටහත් නිහතමානී ගෝල දේමස් ලියන වග නම්
දෙවියන් වහන්සේ මට දුන්නේ බරට කීකරුවි මා තෙසලෝනිකයට යන්නේ මි හරිද ඔබතුමා මාව දෙවියන් වහන්සේට ගෙනාවා ඇති කරා ඔබ තමා තාත්තා ඔයා බොම මම මතක කරන්නේ ඔබ ඔබත් එක්ක ඉන්න බැරුවම යනවා නේ දෙවියන් වහන්සේට කීකරු වෙනක අර ඊට වඩා උචිතයි කියලායි මම යන්නේ කියලා දන්නවනේ අර එක එක ආත්මික අර කියුන් තියනවනේ අපේ අයියලගේ ඉතින් ඒ වගේම ආත්මික කියුන් එළියු මේ එළියලා මේ අමාරු ඒකට තමයි දැන් මෙතන පාවුතුමා අපේ කාටද තිමතියස්ට කියන්නේ දේමස් මේ ලෝකයට ආලේවි ලෝකයට ආලේවි තෙසලෝනිකයට ගියේ කියලා මිත්‍රවරුනි මෙතන අමුතු ජාතියේ පසු බටවීමක් මෙතන මම දකින්නේ මොනවද දන්නවද ඒ කියන්නේ මේ පසුබටවීම මේ පසුබටවීම අර දෙවියන් වහන්සේගෙන් නැත්තම් සේවයෙන් ඈත් වෙන එක නෙවෙයි දෙවියන් වහන්සේ මෙතන ඉඳන් සේවය කරපන් කියලා කියන එකට අකීකරු වෙලා Tamanට ඕන දෙහාට ගිහිල්ලා සේවය කරන එක හරිද දැන් ඇත්තට දැන් අපි දැන් අපි ලංකාවේ ඉන්න සේවය කරනවා හරිද දැන් අපි ලංකාවේ සේවය කරනවා ඊට වඩා පිටරටක සේවය කරන එක හරි හොඳයිනේ තමන් කියන එක හොඳට තේරුම් ගන්න යමෙක් පිටරටකට ගිහිල්ලා සේවය කරන එකට විරුද්ධ නෑ මං දෙවියන් වහන්සේ ගෙනියන අයව මං දැකලා තියෙනවා මං රටවල් ගාන යන මිනිස්සෙක් නිසා මං දන්නවා ඇමරිකාවේ ඉංගලන්තේ යුරෝපයේ අනිත් රටවල් වල හැම තැනම මං දැකලා තියෙනවා ඇත්තටම දෙවියන් වහන්සේ ගෙනිහැල්ලා පාවිච්චි කරන දේවදාසයන්ව මම දැකලා තියෙනවා හැබැයි සමහරු යන්නේ අර රටවල් වල තියෙන සුඛෝපභෝගී ජීවිතය භුක්ති විඳින්න කොන්ෆරන්ස් එකක් කියලා යනවා කවුරු හරි ඇරයුම් කරා කියලා යනවා ඊට පස්සේ කියනවා දෙවියන් වහන්සේ මාව මේ රටට කැඳෙව්වා කියලා මෙහි සේවය දාලා යනවා යන්න එහෙම යන හැම කෙනාම යන්නේ දේව කැමැත්තෙන් නෙවෙයි මිත්‍රවරුනි සමහරු එහෙමයි බහුතරයක් යන්නේ අර දේමස් තෙසලෝනිකයට ගියා වගේ මේකට හේතුව ලෝකා ලෞකික ආලය ලෝකෙට ආලය කරමින් ඔය දේ මිනිස්සු කරන්නේ එතකොට පසුබට වෙන්න හතරවෙනි හේතුව කියලා මම මෙතන කියන්නේ වෙන මොනවත් නෙවෙයි ලෝකෙට තියෙන ආසාව හරිද ද්‍රව්‍යමය ආසාව එක එක සල්ලි හම්බ කරන්න ආසයි තමන්ගේ දරුපාව දියුණු කරන්න ආසයි ලොකු ගෙවල් හදාගන්න ආසයි ආර්ථික සඵලවත් වීමට ආසයි ඒ දේවල් දෙවියන් වහන්සේ දෙයි නමුත් සමහරු දෙවියන් වහන්සේ ඈත් වෙලා උන්වහන්සේගේ කැඳවීමෙන් ඈත් වෙලා ඔය විදිහට යනවා හොඳේ හොඳයි දැන් මේ පාඩමෙන් මම ඔබට දේවල් හතරක් මම පෙන්නලා තියෙනවා මම හිතන්නේ දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි කියලා පසුබට වෙන්න තවත් යම් හේතු තව තියෙනවා නමුත් මම හිතන්නේ මේ පාඩම හරහා මම උගන්වපු මේ දේවල් හතර ඔබට වැදගත් වීවි කියලා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ දේවල් හතර. අපි දෙන හේතුව මොනවා වුණත් ඇත්ත හේතුව කියලා එකක් තියෙනවා මිත්‍රවරුනි. ඇත්තට අපිට දන්නවා ඇයි අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වුණේ කියලා. එකක් අපේ නායකත්වය නැතිකම. දෙක අපි ආශ්‍රය කරන මිනිස්සු. තුන අපිට ආශිර්වාද ලැබීම. ඒ ආශිර්වාද පරිහරණය කරන්න දන්නේ නැතිකම. හතර මේ ලෝකේට තියෙන ආලය. ඔය හේතු හතර නිසා බොහෝ අය පසුබට වෙනවා. දැන් මම ඔබට අනුශාසනා කීපයක් දෙන්නම්. මේ පසුබට වීම පිළිබඳව මම ඔබට අනුශාසනා කීපයක් දෙන්නම්. දැන් මේ වැඩසටහන බලන ඔබ යම් ආකාරයෙන් දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා ඉන්නවා නම් කොහොමද අපි දන්නේ ඔබ දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා කියලා ඔබට යාඥා කරන්න බෑ අර ඉස්සර වගේ ඔබට බයිබලේ කියවන්න බෑ ඉස්සර වගේ සභාවට යන්න ආසාවක් නෑ හරිද හැබැයි ඒ පසුබට වීම සිදු වෙනකොට ඒකට අමුතු හේතු එනවා අපි පසුබට වෙලා නෑ වගේ මේ වෙන වෙන හේතු නිසා තමයි මේවා වෙන්නේ කියන දේවල් අපිට අපේ ඔළුවට යක්ෂය දානවා. දැන් උදාහරණයට මේ යාඥා කරන්න බැරි හේතුව මේ හිතේ තියෙන වේදනාව මට තියෙන ප්‍රශ්න නිසා මට පාස්ට යාඥා කරන්න අමාරුයි. මම යාඥා කරන්න ගියාම මට ඕවා තමයි මතක් වෙන්නේ. ඊට පස්සේ බයිබලයේ කියවනකොට
මට බයිබලයේ කියවපුවාම මට දන්නේ නැහැ මේ මට මේ බ්ලඩ් ප්‍රෙෂර් තියෙන නිසා හරි මේ 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 දියවැඩියාව තියෙන නිසා දන්නේ නැහැ මට නිින්ද යනවා හරි ඉතින් සභාවට යන්න ඉස්සරහනම් ආසයි දැන් ආස නැත්තේ වෙන මොනවත් නෙවෙයි සභාවට යන්න ආස නැහැ නෙවෙයි අර සභාවේ අර 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 අරගොල්ලෝ ඉන්නවනේ අර ඒගොල්ලෝ ඉන්න නිසා ඒගොල්ලෝ කරපු දේ මට රිදෙනවනේ ඒ නිසා මට සභාවට යන්න කැමති නැත්තම් සමහර මෙහෙම කියයි සභාවට ගියාම පාස්ටර්ගේ දේශනාවෙන් තන්නේ කර කැපිලිනේ දාන්නේ හරිද පාස්ටර් කපනවා සමහරකයි පාස්ටර් හොඳයි පාස්ටර්ගේ භාර්යාව හොඳ නැහැ නැත්තම් කියයි පාස්ටර්ත් හොඳයි භාර්යාවත් හොඳයි ඒ සභාවේ ඉන්න සමහර අය හරි නැහැ ඔය වගේ එක එක හේතු කියලා අපේ ක්‍රිස්තියානි ජීවිතයේ තියෙන වැදගත්ම දේවල් තුන යාඥාව බයිබල් කියවීම සහ සභා ඔය දේවල් තුනටම පහර වදිනවනම් අපි පසුබට වෙලා ඉන්නේ හොඳේ එහෙමනම් එහෙම තත්ත්වයක ඔබ ඉන්නවනම් මට කැමති ඔබට කියන්න අනුශාසනාවක් වශයෙන් පොඩ්ඩක් හොයලා බලන්න ඔබට පාස්ටර් කෙනෙක් ඉන්නවද ඔබව නඩත්තු කරන එඳීරෙක් ඔබට ඉන්නවද හරිද ඔබ කාගෙන් වුණත් ගුරුකම් ලබා ගන්න පුළුවන් ගුරුවරු වුණ තරම් ඉන්නවා නමුත් පීඑක් ඔබව නඩත්තු කරන්න පාස්ටර් කෙනෙක් ඔබට ඉන්නවද එහෙම නැත්නම් කරුණා කරලා හොඳ පාස්ටර් කෙනෙකුට ඔබව බැටළුවෙක් හැටියට ඔබව බාරදී ඒ නායකත්වයට යටත්ව ඔබ දෙවනහස තුළ වර්ධනය වෙන්න ඔබ සභාවකට යනවා නම් ඒ සභාවට ආදරය කරන්න තව තව වැඩියෙන් හරිද මේ ඒ සභාවට අවංක වෙන්න පටන් ගන්න හරි ඔබට ඒ නායකත්වය හරි වැදගත් ඒක ඔබ ගොඩාක් දීමන ඇති හොඳට ඉගෙනගෙන ඉන්න පුද්ගලෙක් නම් ඒ දීමන ඉගෙනවීම ගැන හිතන්නේ නැතුව ඒච්චර ඉගෙන ගත්ත නැති එච්චර දීමන නැති එච්චර සල්ලි නැති ඒ දේව කැතිවරයාගේ නායකත්වයට ඔබ යටත්ව යටත් වෙලා ඉන්න පුරුදු වෙන්න එතකොට දෙවියන්වහන්සේ ඔබට ආශිර්වාද කරයි ඒ වගේම ඔබ ආශ්‍රය කරන අය ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න හරිද කාත් එක්කද ඔබ ස්කයිප් කරන්නේ ගොඩාක් මේකයි දැන් ආශ්‍රය කරන අය කියලා කියනකොට හිතන්න එපා ක්‍රිස්තියානි නොවන අය සමග ආශ්‍රය කරන්න එපා කියලා මම කියනවා කියලා නෑ අර හැම වෙලෙම ඍණාත්මකව කතා කරනවානේ නෑ බෑ කියලා ප්‍රශ්න කියලා ඒ අයත් එක්ක ආශ්‍රය කරනකොට පරිස්සමයි මොකද දැන් සමහරවිට ඔබ මෙහෙම කෙනෙක් වෙන්න පුළුවන් දැන් ඔබ කියන්න පුළුවන් මට මෙහෙම එක්කෙනෙක් ඉන්නවා සහෝදරියක් නැත්නම් සහෝදරේ ඒ පුද්ගලයාගේ ප්‍රශ්න තියෙන නිසා මම මේ පුද්ගලයාට මම විතරයි ඉන්නේ මේ පුද්ගලයාව ආශ්‍රය කරන්න ඒ පුද්ගලයා මම ආශ්‍රය කරනවා නමුත් ඒ පුද්ගලයාගේ ප්‍රශ්න ගැන තමයි වැඩි හරියක් අපි කතා කරන්නේ ඒ නිසා ඒ පුද්ගලයාට මම ඕන නිසා මේ මම ආශ්‍රය කරනවා කියලා ඔබ කියන්න පුළුවන් පරිස්සම් වෙන්න ඒ වගේ පුද්ගලයන්ව දේව ගැතිවරුන්ට යොමු කරන්න කාන්තාවක් නම් දේව ගැතිවරයාගේ භාර්යාවට යොමු කරන්න ඔබ ගොඩක් ඒ අයත් එක්ක ආශ්‍රය කරපුවාම ඔබත් වැටෙන්න පුළුවන් ඒකයි මම කියන්න ඉන්නේ හරිද ඒ නිසා ආශ්‍රය කරන අය ගැන අපි පරිස්සම් වෙනවා දැන් දේව ගැතිවරුන්ට විරුද්ධව සභාවන්ට විරුද්ධව මේ හැම වෙලෙම කියලා කියන කොඳුරන බැන වදින මිනිසුන් ඔබ ආශ්‍රය කරොත් ඒක ඔබට ආශිර්වාදයක් නැහැ ඔබ කම්පණයකට ප්‍රශ්නයකට වැටුණු දාට ඒගොල්ලෝ තුලින්ම ඔබට පසුබට වෙන්න ඉඩ තියෙනවා ඒ වගේම ඔබට යම් ආශිර්වාදයක් ඕන නම් යාඥා කරන්න ඒ ආශිර්වාදය ලබා ගන්න දෙවන ආශිර්වාද කරයි හැබැයි ඒ ආශිර්වාදය ලැබුණාම ඒක හරියට පරිහරණය කරමින් දෙවියන් වහන්සේව අතරින් නැතුව ශක්තිමත්ව ඉන්න ඔබ පුරුදු වෙන්න හරිද ඒ වගේම මම අවසාන වශයෙන් කියන්න කැමති මේ ලෝකේට අපි ආලය කරලා වැඩක් නැහැ. ඒකයි. දැන් ඔබ මේ වැඩසටහන බලන ඔබ දන්නවා ඇති මම ඉස්සර ටීවී එකේ ගීත සින්දු කියපු එක. හරිද? 80 ගණන්වල ලංකාවේ මම හැම කෙනාම දන්නවා. හරිද? මම බේස් ගිටාරිස්ට් හැටියට දන්නවා. මේ මෑතකදී මේ උනත් කට්ටිය මාව තාම මතක් මාව දැකපුවාම මතක් වෙන කට්ටිය ඉන්නවා ආ මේවා අරයා නේද වානේ අර ඉස්සර ගිටාර් එක අරගෙන ටීවී වල මේ ගහන්නේ කියලා දැන් මිනිස්සු දන්නේත් නෑ මං කවුද කියලා ඒ කාලේ මම සින්දු කියන්නේ ගිටාර් ගහන්නේ කොච්චර සල්ලි ගත්තත් දන්නවද නමුත් දැන් ඒව නෑ ඒ මේ ලෞකික දේවල් තාවකාලික ඒව ඉවරයි දැන් බලන්න තරුණ අය නාකි වෙනවා නාකි අය මැරෙනවා පොඩි ළමයි තරුණ වෙනවා මෙන්න මේක තමයි ජීවිතය ඉතින් මේ ලෞකික දේවල් වලට ආලය කරගෙන දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා ඉන්නේ නැතුව දෙවියන් වහන්සේ ඔබට දීපු සේවය අමාරුද මේ ප්‍රශ්නද ඒකට වෙලා ඉන්න දැන් බලන්න මම ඇමරිකාවේ ඉගෙන ගත්ත එක්කෙනෙක් එංගලන්තේ ඉගෙන ගත්ත එක්කෙනෙක් ඔය බෙල්ලුඩ් ගම්මානෙට වෙලා මම පාඩු ඉන්නේ ඇයි
දෙවියන් වහන්සේ මාව එහි කැඳවලා තියෙනවා. ඉතින් ඒකෙන් අර ආත්ම තෘප්තිය අපිට ලැබෙනවා. ලෞකික සුඛෝපභෝගීත්වය අපිට අඩුණත් දෙවියන් වහන්සේ තුන අපිට අර ප්‍රීතිය තියෙනවා. ඒ නිසා ඔබට දෙවියන් වහන්සේ දීලා තියෙන සේවය, ඔබට දෙවියන් වහන්සේ දීලා තියෙන සබාව, ඔබ වහන්සේ ඔබට දීලා තියෙන පවුල, ඕවා දාලා අර ලොකු ලොකු දේවල් පිටිපස්සේ දුවලා නැති කර ගන්න එපා. හරිද? අර දේමස් ලෝකෙට ආලය කරලා දුව දිව්වා වගේ. හරිද? අර මම ඒක ආයෙ මතක් කරන්න ඕන. ඒක තිමෝති 6:6 මොනවාද මේ මම වෙන පාඩමක ඉගෙනුවා. සෑහේ, මට සෑහේ කියන ඒ තෘප්තිය සමග වූ දේව භක්තිය අපිට තිබ්බනම් අපි පසුබට නොවේ ජීවත් වෙන්න පුළුවන්. හොඳයි මිත්‍රෝ, මේ පාඩම් දෙකක් තුලින් අපි මේ පසුබට වීම ගැන අපි ඉගෙන ගත්තා. මේකෙන් මම විශ්වාස කරනවා දෙවියන්වහන්සේ ඔබට කතා කරන්න ඇති කියලා. ඔබ දැනටම පසුබට වෙලා ඉන්නවා නම් දෙවියන්වහන්සේ ළඟට ආෙන්න, පසුබට වෙලා නෙවෙයි නම් ඉන්නේ දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා, පරිස්සම් වෙන්න, මේ දේවල් හරි ගස්ස ගන්න. එතකොට ඔබගේ ජීවිතය ඔබ පසුබට වෙන්නේ නැහැ. කවුරු හරි පසුබට වෙලා ඉන්නවා නම් දැන් ඔබට පුළුවන් මේ දේවල් දන්න නිසා එයාට උදව් කරන්න, එයාට ගිහිල්ලා කතා කරන්න, මේක දාලා පෙන්නන්න, එයා ආපහු ගෙන්න. මොකද දෙවියන්වහන්සේ තුළට මිනිස්සු එන එක විතරක් මදි. දෙවියන්වහන්සේ තුළ එයා ඉන්න ඕනේ. අපි අවසාන වශයෙන් අපේ ඇදහිල්ල රැකගත්තා නම් තමයි අවසානයේදී උන්වහන්සේ ගීමේදී අපිට උන්වහන්සේ සමග යන්න පුළුවන්. එහෙනම් මම ඔබගෙන් සමු ගන්නම්. දෙවියන්වහන්සේ ඔබට මේ මහත් ආශිර්වාද කරන සීක්වා. පස්සොබ්බට නොවීමවා. එකට දෙවියන්වහන්සේ ළඟට යන්න. ආමෙන්.